ලබන විසෙක්වෙන්ද පැත්වෙන ජනාධිපතිරණය පිළිබඳ ඉතා විශාල උද්දෝගයක් මතන අපේක්ෂකයන්ගේ තියෙනවා. මහජනතාවගේ හෙම නැති බවක් පේන එකට හේතුව තමයි දැයිය පිරිද දවසල මම මහජනතාවත් එක්ක සම්බන්ධනකොට පොළවල්වල ඒවගේම නගරවල බස්නැවතුම් පොළොල සියයට පණහක් පමණ ජනතාව කියන්නේ තමන් චන්දයදීමට තාම තීරණය කළ නැති බවක්. එකට හේතුව තමන්ගේ මම දකින්නේ මේ දේශපාලශ්නයන් මේ රට කාබාසිනය කළ තියෙන තරමට අපේ මහජනතාවට දේශපාලනේ පාවිලා තියෙන්නේ. මම අද ඉතා විශේෂ හෙළිදරවක් කරනවා. මම ලංකාවේ දැනට තියෙන ලොකුම වංචාව දූෂණය ගැන. අපි කතා කරා මහබැංකු හොරු ගැන, අපි කතා කරා සීනි හොරු ගැන, අපි කතා කරා තව හොරු ගැන. හැබැයි මේ වංචාව, ඒ වගේම අපි කතා කරා වීසා වලින් කොච්චරක් මිනිස්සු සල්ලි හොයනවද හොරු ගැන. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම වංචාව, බිලියන 36ක වංචාවක්. ඉන්ධන ගෙන්වීමේදී සහ බෙදහැරීමේදී මේක මේ මම කියන එකක් නෙවෙයි, මේක කියන්නේ ලංකාවේ විකනගාධිපතිවරයා. ලංකාවේ විකනගාධිපතිවරයා කියනවා. මම දැන් ඔබතුමාලට මතක ඇති 2022 ජූලි මාසයේදී මම කෝප් කමිටුවේදී අනාවරණයක් කළා. ඒක තමයි ඉන්ධන ආනයනයේදී බෙදාහැරීමේදී මිලදී ගැනීමේදී වංචාවක් සිදුවෙන බවත්, ඒ වගේම ඉන්ධන රුපියල් තව 200කට අඩු මිලකට මහජනතාවට දිය හැකි බවත්. මේ අනුව කෝප් කමිටුව එදා තීරණය කරා විගණකාධිපතිරා විසින් මේ සඳහා විගණනයක් කළ යුතුයි කියලා. ඒ විගණන වාර්තාව දැන් එළියට අවිලා තියෙනවා. හැබැයි මට තියෙන බොහොම කනගාටුදායක කාරණය තමයි මේක ඔය කිසිම දේශපාලනඥයෙක්වත් මාධ්‍ය ආයතනයකින්වත් තාම මේක මහජනතාවට කියලා නැහැ. විශේෂයෙන්ම අපි කතා කරනවා ස්ටේජ් වලට මිනිස්සු දහස් ගණන් එක්රැස් කරලා පාර්ලිමේන්තුවේ යටිගිරියෙන් ජනාධිපතිවරයා, ඇමතිවරු, විපක්ෂ නායකවරයා, ඒ වගේම JVP ඇමතිවරු කතා කරනවා, කෑ ගහනවා. හැබැයි මේ බිලියන 36ක වංචාව, මේ දේශපාලනඥයන් විසින් කරලා තියෙන වංචාව, විශේෂයෙන්ම කාංචන විජේසේකර විදුලිබලය බලශක්ති අමාත්‍යාංශ අමතිවරයා, DV චානක රාජ්‍ය අමතිවරයා, ඒ වගේම ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමතිවරයා, ඒ වගේම අපි දන්නවා මේ විදුලිබල ශාස්ත්‍රයේ ලේකම්වරයා වශයෙන් හිටියේ මාපා පතිරණ උවයිස් මොහමඩ් කියලා කියන්නේ හිටපු අධිකරණ සහ මුදල් ඇමතිවරයාගේ සහෝදරයා. මේ සියලු දෙනාම එක්ව බිලියන 36ක් ඉන්ධන මිලදී ගැනීම ප්‍රොකියුමන්ට්, ඉන්ධන ආනයන කිරීම, ඉන්ධන සඳහා ඩිමරේජස්, ඒ වගේම ඩිලේ චාර්ජස් ගෙවන මේ දේශපාලනඥයන් සහ නිලධාරීන් එක්ව මම නම් වශයෙන් කියනවා. මම කිසිම බයක් නැහැ. ඕන කෙනෙකුට මාව අරගෙන යන්න පුළුවන් උසාවියට. එයාලා උසාවියට යනකලින් මම උසාවියට යනවා. මම යනවා දූෂණ හා වංචා විමර්ශන කොමිෂමට. අද හේතුව තමයි මේ විගණකාධිපතිවරයා කියනවා කොහොමද මේ බිලියන 36 වංචාව සිදුවලා තියෙන්නේ කියලා. ෆිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ඔෆ් 2022 සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් බයි ది ඔඩිටර් ජෙනරාල්. විගණකාධිපතිවරයා විසින් 2022 CPC, ඒ කියන්නේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ආනයනය කරන ලද ඉන්ධනවලින් කොච්චර ප්‍රමාණයක් මේ දේශපාලන හොරු ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරුන්, ලේකම්වරයා සහ CPC ආයතනයේ චාමන් මේවට සම්බන්ධයි. මම මුලින් ඉඳන්ම කිව්වා එයාලා මේකට සම්බන්ධ නැත්තම් මට ගිහලා නඩු දාන්න, මගේ වන්දි ඉල්ලන්න. මේකේ තියෙන ඔක්කොම විස්තර කොහොමද ඉන්ධන වැඩි මිලට ගන්නෙ මාකට් එකේ අඩුවට තියෙද්දි. අපි කතා කරා ඒ කාලේ, මම කතා කරා සිංගප්පූර් ෆ්ලැට්ස් කියලා කියන්නේ ඔය මිලදී ගන්නකොට තියෙන වටිනාකම්. ඒ වටිනාකම් වලට ආදේශ කරලා මේ ඉන්ධන ආනයනය කරන එකේ ගාණ වැඩි කරලා, ඒ වගේම ප්‍රීමියම් එක අපි කිව්වා රුපියල් 2කට ඩොලර් 2කට තිබ්බ එක ඩොලර් 30 ගාණට වැඩි වුණා.
එතකොට නැව් ගෙනලා තියන් ඉන්නවා මහා මූදේ මාසයක් විතර ඩෙමරේජස් ගෙවනවා. දැන් ගෙවනවා ගබඩා ගාස්තු. මේ අනුව 22 විතරක් බිලියන 36 මුදල් වංචාවක් මේ දේශපාලනඥයන් සහ නිලධාරීන් කරලා තියෙනවා. මේක මහජනතාවට අයිති කර දිය යුතුයි. අපි දන්නවා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මීට වඩා පොඩි වංචාවක් වෙලා අමතිවරයා සිරගත වෙලා ඉන්නවා. එතුමාට දැන් පිස්සුලු. මම හිතන්නේ මේ කාංචන අමතිවරයාත් අනිත් අමතිවරුත් මාපාපතිරණත් උවයිස් මේ සිල දෙනා මේකට වග කියන්න ඕන. ඒ අනුව මේ කට්ටියට නිසි දඬුවම් දෙන්න ඕන. මගේ රඩියක් ගැටතේ මම 22 වෙනිදා ජනාධිපතිවරයා වුණාම මේ සිල දෙනාටම විරුද්ධව නීති මගින් කටයුතු කරලා මේ මුදල් මහජනතාවගෙන් ලබා ගන්න මේ හොරකම් කරන මුදල් ආපසු ලබා ගන්නවා. ඒක අනිවාර්යයි. ඊට අමතරව අපි දන්නවා මම කියන හැම වෙලෙම විදුලි වැල මණ්ඩලයේ ලාභය 22-23 බිලියන 200යි. ඉන්ධන ආනයනයේ ආදායම බිලියන මේ දෙකේම බිලියන ඒ අවුරුද්දේ බිලියන 160යි. මේ දෙක එකතු කරපුවාම බිලියන 350ක් මහජනතාවගෙන් අයිතු ලෙස හොරකම් කරලා වංචා කරලා වැඩි ගාණට විකුණලා වැඩි ගාණට ටැරිෆ් එක දීලා අරගෙන දිනවා. බිලියන 350ක් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්. මේ ප්‍රමාණය ගණනේ මේ ටික එකතු කරගත්තොත් එහෙම IMF එකෙන් එන ගාණ මීට වඩා අඩුයි. අපිට හම්බුනේ ට්‍රාන්චස් 3යි වාරික 3යි මිලියන 900යි. මේක තමයි ලංකාවේ තියෙන දේශපාලන. ඒක තමයි මේ කඳුර වලට බැඳිලා මේ මිනිස්සු එකට වෙලා මේ සංධාන ගහන්නේ මේව වහගන්න. දැන් ඔය කතා කරන සමාජවාදී අදහස් තියෙන JVP එක, ඒ වගේම විද්වත් තියෙන NPP එක, ඒ වගේම මං අහනවා මේ අවුරුදු 25ක් පාර්ලිමේන්තේ ඉඳලා විපක්ෂ නායකයා සහ NPP නායකයා, JVP නායකයා මේ ඇයි මේ වගේ නැති මිනිස්සුන්ගේ අවධානයට? නෑ, මෙයාලත් මේකේ කොටසක්. මේ සල්ලි තමයි මේ සියලු දෙනා එකතු වෙලා දැන් බිලියන ගණන් ඉල්ලන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාර කටයුතු කරගෙන නැවත ජනාධිපතිවරයා වෙලා රට කාබාසිනය කරන්න මේ හිටපු දේශපාලනඥයන් නැවතපත් කර ගැනීමෙන් මහජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මහජනතාවට ආයාචනය කරනවා මේ හොරු, මේ ලිඛිතව ඉන්න හොරු, ඒ හොරුන්ට ආධාර දෙන අනිත් දේශපාලනඥයන් ඔක්කොම ගෙදර ඇවිල්ලා ගේන්න විකල්පයක්. ඒ විකල්පේ මම විතරයි ජනකරත්නායක ජනාධිපති කරගන්න. මම දන්නවා 150ක් ඡන්දය දෙන්නේ නැහැ, ඡන්දය දෙන්න තීරණය කළා නැහැ. ඒ විකල්ප ඡන්ද ඔක්කොම මට දෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු. මේ රට අපි එකතු වෙලා දියුණු කරමු. ඔබට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මං වගේ විකල්ප අපේක්ෂකයෙක්, ව්‍යාපාර පිළිබඳ දැනුමක් තියෙන, ආර්ථික පිළිබඳ දැනුමක් තියෙන, වංචාවට දූෂණයට එරෙහි මං වගේ පුද්ගලයෙක් ගේන්න බලයට මේ සියලු දෙනාම ගෙදර ඇරලා මේ අනිසිරිස උපයාගත් මුදල් ඔක්කොම මහජනතාවට අරගෙන අපිට මේ රට හදන්න පුළුවන්. ඒ සඳහා සියලු දෙනාම මගෙත් එක්ක ඒකාරසි වෙන්න අපිට ජය. දැන් ඔබතුමා කියන විදිහට මේ වංචා මහා විශාල මහා පරිමාණයේ වංචානේ මිලියන ගණන්. එතකොට දැන් මේ වංචා නොතිබුණා නම් එදා ඉන්ධන මිල පහතට හෙලන්න තිබුණා නෑ. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. මට ඒක පොඩ්ඩක් අමතකුණා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා දන්නවද 2021 අපි ආනයනය කරේ සම්පූර්ණ ඉල්ලුමට ඉන්ධන මෙට්‍රික් ටොක් 104යි. 2022 මිනිස්සු පෝලිං වල මැරෙනකොට, මිනිස්සු ඉන්ධන නැතුව දඟලනකොට ඒ අවුරුද්දේ මෙට්‍රික් ටොන් 5,43,000ක් ආනයනය කරලා දෙනවා. මෙල කරේ තෝරාගත්ත ෂෙඩ් වලට විතරක් තමයි දීලා දෙන ඉන්ධන. ඒ අනුව තමයි මෙයාලා තමයි මේ හිගය ක්‍රියාත්මක කරලා රටේ මහජනතාව විසින් පත් කරනු ලැබූ ජනාධිපතිවරයා ධූරයෙන් පහකරන්න තමන් ළඟම හිටපු මේ ඇමතුර එකතු වෙලා තමයි කරලා තියෙන්නේ. මේක මේ ඉන්ධන නැතිවීම, ඉන්ධන නැතිවෙන හේතුවක් තමයි රටේ සල්ලි නැහැ, ඉන්ධන ගෙන්නන්න බෑ, බොරුවක්. ඉන්ධන 120ක් වැඩියෙන් ආනයනය කළේ 2022 පමණක්. 120ක් වැඩියෙන් ආනයනය කරනකොට කොහෙද හිගයක් තියෙන්නේ? මේ හිගය මවාපාලා ඒ රජයේ ඒ ජනාධිපතිවරයා පන්නලා මෙයාලා මේක ෆැබ්‍රිකේට් කරලා මේක කුමන්ත්‍රණයක් කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී නැතිකරන්න ඡන්දය නැතුව පාර්ලිමේන්තුවට ආපු පුද්ගලයා ජනාධිපතිවරු කරවන්න
මේ සිල දෙනාම මේ හිටපු විපක්ෂනායක මේ ජේවිපියක්කොම එකතු වෙලා තමයි මේ කරලා තියෙන්නේ. මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණ එලි කරන්න ඕන මහජනපේව දැනගන්න ඕන. මම මේකද මාධ්‍යර නිදහස් කරනවා මේ ඔක්කොම තොරතුරු ටික. මම දැන් මාධ්‍ය ලොකු වගකීමක් තියෙනවා. වගකීම මේ දේශපාලනඥයන්ගේ රැස්වීම ඩ්‍රෝන දාලා හැන්දෑවට ගහන එක නෙමෙයි. මම දන්නවා සමහර මාධ්‍ය ජාලා තියෙනවා කිසිම අපේක්ෂකයෙකුට වෙන විකල්ප අපේක්ෂකයෙකුට දැනක් දෙන්නේ නැහැ. ඒකට දෙන්නේ Taman තෝරගත්ත කෙනාට Tamanට ලාභ ප්‍රයෝජන වරප්‍රසාද බලාගෙන. ඔබතුමා වරපතල චෝදනාවක් කරන්න දැන් මේ ඉතර කාලයක් කිසිම දේශපාලකයෙකු ගුණ නොකරපු වරපතල චෝදනාවක්. ඒ කියන්නේ මේක කුමන්ත්‍රණයක් කියන එක. දැන් ඉන්ධන හංගලා ඊට පස්සේ මේ මිල වැඩි කරලා ඊට පස්සේ ජනතාවට ඉන්ධන නැති කරලා මිනිස්සු පාරේ මරලා කුලප්පු කරලා තිබ්බ රජය ගෙදර ඇරලා වෙන කෙනෙක් පත් කරගෙන මේ රට එදා ඉඳන් අද වෙනකන් කාබාසිනා කරනවා. ඊටත් අමතරව මම කිව්වා 2023 දී සිපෙට්කෝ ආයතනය IOC ආයතනය ඇතුළු ආයතන බිලියන 180ක ලාභයක් ලැබලා තියෙනවා. මේකෙන් පේනවනේ හොරකම බිලියන 30යි ලාභය බිලියන 150යි. ටැරිෆ් එක විදුලි බිල 100%කින් වැඩි කරනවා ලාභය බිලියන 200යි. බලන්න එතන තියෙන සල්ලි කන්දරාව මේ සල්ලි කන්දරාව හරියට පාවිච්චි කරා නම් එහෙම අපිට ටැක්ස් වැඩි කරන්න ඕනේ නැහැ. මේ බොරුවක් කරන්නේ. මහජනතාව මුලා කරන මහජනතාව අන්දන දේශපාලනඥයන්ට කඩේ යන්න එපා ඡන්දෙ දෙන්න එපා. ඡන්දේ දෙන්න මොලේ තියෙන දැනුම තියෙන හොඳ මිනිහෙකුට නැත්තම් මුම් එක හදන්නේ නැහැ. ඔබතුමා එලිතරව් කරන ඔය බිලියන 36 වංචාව නෝනා නම් මේ වෙනකොට ඉන්ධන බිල සැහෙන පහලක තියෙන්න ඕනේ. ඒක තමයි මම කෝප් කමිටුවේ කිව්වේ 2022 ජූලි මාසේ ඉන්ධන මිල රුපියල් 200කින් අඩු කරන්න පුළුවන්. තාමත් මේ ඉන්ධන මිල තියෙන්නේ රුපියල් 200කට 150ක ලාභයක් තියෙනවා එක ඉන්ධනකින්. ප්‍රශ්නේ වෙන්නේ අපි ඉන්ධන පැත්තක දාන්නකො ගන්නකො ලාම්බු තෙල්. ලාම්බු තෙල් වල ගාණ වැඩි කරපුවාම මහජනතාවට සාමාන්‍ය ජනතාවට ලාම්බු තෙල් පාවිච්චි කරලා උයන්න බෑ. දීවරයන්ට මුහුදු යන්න බෑ. අපිට මේ ප්‍රවාහනය කරන්න බෑ. මේකට කියන්නේ කොන්ස්පිරසි තියරි. මේ කුමන්ත්‍රණ, මේ දේශපාලන කුමන්ත්‍රණ මහජනතාවට මෝඩට අඳගෙන මහජනතාව සූරා කාලා මහජනතාවගෙන් දුවන ජීවත් වෙන මිනිස්සු ඒවට ආවඩන්නේ IMF එකට. ඔබතුමාගේ වැඩ පිළිවෙලක් තියෙනවද? ඉන්ධන මිල ඔබතුමා පැමිණුණොත් ඒ ආකාරයෙන්ම ඔබතුමාව කියන විදිහට සෑහෙන මිලකින් පාලෙහෙලන්න විදුලි බිලේ පහත හෙලීමක් දකින්න. ඔව් මම හැම වෙලෙම කතා කරන්නේ නම්බරත් එක්කනේ. දැන් බලන්න 2022-23 ගත්තොත් එහෙම ඉන්ධන මිකිනීමේ රෙවනිව් එක, ඒ කියන්නේ ඉන්ධන වලින් හොයලා තියෙනවා 1.2 බිලියන්. 1.2 බිලියන් ආදායමක් මේ ආයතන. ඒ කියන්නේ බිලියන 1500ක්. 1500 බිලියන්. හරිද මම? 1.2 ට්‍රිලියන්. ඔව් ඒ කියන්නේ බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් ලැබලා තියෙනවා මේ කම්පනිස් ටික ඔක්කොම ඉන්ධන ආනයනය කරලා විකුණන අය. එතකොට මේකෙන් 3/1 හොරකමයි ලාභයයි. ඒතර ඉන්ධන මිල අඩු කරන්න පුළුවන්. මම කතා කරන්නේ මේ නම්බර් ගේම් එකත් එක්ක. මේක බොරු නෙවෙයි. ඕනම කෙනෙකුට මේ විගණන වார்த்தාව තියෙනවා. මම මේක මගේ වෙබ්සයිට් එකේ අද දානවා. ඒ වගේම මේ හදපු මාධ්‍ය සාකච්ඡා දෙකම ඇලියට දෙනවා. මේවා මහජනතාව බලන්න ඒක අරසි වෙන්න මුන් රොත්තම gedara අරින්න නැත්තම් අපිට ගැළවීමක් නැහැ. දැන් ඒවිල කතා කරනවා ටැක්ස් අඩු කරන්නම් වැට් අඩු කරන්නම් ඔක්කොම බොරු කතා. අවුරුදු 5ක් ඉන්න පාර්ලිමේන්තුවේ ප්ලෑන් එකක් නැහැ. අවුරුදු 5ක් ඉන්න පාර්ලිමේන්තුවේ කිසි දෙයක් මහජනතාවට කරලා නැහැ. දැන් ඒවිල කියන 22 මට දෙන්න 21 දෙන්න මම 22 කරනවා කියලා. මේ හොරු, මේ අඥානයෝ, මේ මෝඩයෝ ඉගෙනගත් නැති ආර්ථික නොදන්න දේශපාලනඥයන් පත් කරගන්න එපා. රට නැති කරනවා නැති කරන ක්‍රමවේදය එයාලා අපිට වඩා හොඳට දන්නවා. මේක තමයි ඇත්ත. ඔබතුමා මේක කලින් ඔක එලි කරන්න ඉදිරිපත් වුණේ නැත්තේ? මම මේක එලි කරන්නේ 2022 ජූලි මාසේ 22 වෙනිදා එදා ඉඳන් තමයි මේ කට්ටිය කුමන්ත්‍රණය කරේ මාව එළියට දාන්න මහජන විපදා කොමිෂන් සභාවේ. ඒක තමයි ඇත්ත. ඒ නිසාම තමයි මම දේශපාලනට එන්නේ. මේ හොර නඩේ
පාඩමක් උගන්නන්නද මම ගන්නේ? මගෙත් එක නෝ නොන්සන්ස්. මේ සියලුම දේපල නීති මාර්ගෙන් කටයුතු කරලා අනිවාර්යයෙන්ම රාජ්‍යන්ත කරනවා. මම මේ කට්ටියව ගෝල් සිස්ටර් කරනලා උල තියන්නේ නැහැ. මේ තියෙන වෙල්ත් එක අපි දැකලා තියෙනවා සමහර මේ අපේක්ෂකයන්ගේ තියෙන වෙල්ත් එක මම දැකලා තියෙනවා මේ ඇසට් ඩික්ලරේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒක තියෙනවා. එයාලා කියන්න කොහොමද උපය ගත්තේ කියලා. මම ව්‍යාපාරිකෙක් මගේ තක්සේරු මන් දීලා තියෙනවා. ඒක මට ගණනය කරලා මට කොහොම කියන්න පුළුවන්. අනිත් අයට බෑ. මට මේක කවුද දුන්නේ කියලා කියන්න. දැන් NPP ගේ ඉල්ලනවා බිලියන 3ක් චන්දිරි වියදම් කරන්න. කොහෙන්ද සල්ලි ආවේ? කවුද දුන්නේ? කියන්න. දුන්න කෙනා ටැක්ස් ගෙවලා තියෙනවද? මම මේක කලින් කිව්වා. මෙතන මම හිතන්නේ අද මගේ තියෙන්නේ තනිකර ફોකස් එක මේ ඉන්දන මේ ඉන්දියන් වලින් කරපු වංචාව. මේ වංචාව මහජනතාව දැන් දන්නවා. මහජනතාව ඒක රාශි වෙන්න මගෙත් එක්ක අපිට පුළුවන් මේ 75ක් වනසපු දේශපාලනඥයන්ට හොඳ පාඩමක් උගන්වන්න.